ඔබ ඇඟේ නූල් පොටක් නැහැ. හරිම විරූපී, කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලෑට ඉලිපිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. නිදුකාණෙනි. මෙතන ඉන්න ඔබ කවුද? අනේ පින්වත්නි, මම මේ දුකේ වැටලා ඉන්නේ. මං යම ලෝකේ උපන් පෙරේතෙක්. මගේ අතින් පව්කම් කෙරලා තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකයට ගියේ. ඔබ විසින් කයෙන් වචනේ මනසින් මොන වගේ පවක්ද කරගත්තේ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකයට ආවේ? දසන්න රටවැසියන්ගේ ඒකරච්ච කියලා ප්‍රසිද්ධ නගරයක් තියෙනවා. මං කලින් ජීවිතයේදී ওই නගරේ සිටුවරෙක් වෙලා හිටියේ. මාව කවුරුත් දැනගත්තේ දනපාල සිටුවරය කියලායි. මට අමුරන් විතරක් කරත් 80ක් පුරවලා තිබුණා. රන් රිදී තව සෑහෙන තරම් තිබුණා. වෛරෝඩි මැණික් මුතු ආදියත් හරියට තිබුණා. ඉතින් ඔය වගේ මහා ධනස්කන්ධයක් තිබුණු මට දන් දෙන්න කැමැත්තක් ඇති වුණේම නෑනව. මං ආහාර අනුභව කළේ දොරවල් වහගෙන. යාචකේන්ට මාව දකින්නවත් ලැබෙන්න එපා කියලා. මට ශ්‍රද්ධාවක් තිබුණේ නෑ. මං මසුරුයි, කෑදරයි. අනුන්ට හරියට අපහාස කරනවා. දන් දෙන උදවියට, පින් කරන උදවියට කරුණු කියලා බොහෝ දෙනෙක්ව එයින් වළක්වලා තියෙනවා. දන් දීමේ කිසි විපාකයක් නෑ. සිල් රැකලා සංවර වෙලා ඇති ඵලය මොකද්ද? පැම්පකුණු ලිං වගේම පොදු යහපතට වගා කරවපු උයන්මතු තිබුණා. පාපී සිතින් යුතු මං ඒවා වනසලා දැම්මා. දුර්ග මාර්ගවල තිබුණු ඒ දඬුත් වෙනසුවා. ඒ මං පින්දහම් කරගත්තේ නැහැ. පවුම රැස් කරගෙන මනුස්ස ලෝකෙන් චුත වුණා. ඉතින් මං පෙරේත ලෝකේ උපන්නා. බඩගින්නෙන් පිපාසයෙන් පුදුම දුකක් විඳින්නේ. දැනට මං මියපරලෝ ගිහින් අවුරුදු 55ක් වෙනවා. මං මේ දක්වාම කාපු කෑමක් ගැන, බීපු බීමක් ගැන දන්නේවත් නැහැ. යම් දන් නොදී වැලකී සිටීමක් ඇද්ද ඒකමයි විනාශය. යම් විනාශයක් ඇද්ද ඒකමයි දන් නොදී වැලකී සිටීම. යම් දන් නොදී වැලකී සිටීමක් ඇද්ද ඒකමයි විනාශය කියන ඔය කාරණය පෙරේතයෝ දන්නවා. මං ඉස්සර හොඳට දේපල වස්තු තිබෙද්දිත් දීමෙන් වැලකිලා හිටියා. දුන්නේම නැහැ. දන්පැන් පූජා කරගන්න ඕන කරන දේවල් මන් ළඟ තිබෙද්දි තමන්ට පිහිටක් සලසා ගත්තේ නැහැ. දැන් මං පසුතැවි තැවි ඉන්නවා. පව්වල නම් විපාක ලැබුණා. තව මාස 4යි මට තියෙන්නේ. ඊට පස්සේ මම මේ පෙරේත ලෝකෙන් චුත වෙනවා. තව මාස 4 මාර්ගෙන් පස්සේ මම මේෙන් චුත වෙනවා. එතකොට භයානක වූ කටුක ගෝර අවීචි මහා නිරේ තමයි මා වැටෙන්නේ. ඒ නිරේ කොන් 4ක් තියෙනවා. දොරවලුත් 4ක් තියෙනවා. ඒවා කොටස් වශයෙන් ගානට බෙදලායි තියෙන්නේ. වටේටම තියෙන්නේ යකඩ පවුරක්. වහලා තියෙන්නේ යකඩ පියනකින්. ඒ අවීචි මහා නරකාදී ඇවිලෙන ගිනිදැල් හරිම සැරයි. ඒ යකඩ භූමියේ හැමතිස්සෙම යොදුන් 100ක් පුරාවට ගිනිදැල් පැතිරලා තියෙනවා. මං එහෙ ඉපදිලා දීර්ඝ කාලයක් දුක් විඳින්න වෙනවා. කරපු පව්වල විපාක තමයි. ඒ නිසා මං ගොඩාක් ශෝකෙන් ඉන්නේ. පින්වත්නි, දැන් මෙතන රැස් වූ ඔබ සියලු දෙනාට මං කියන්නේ ඔබට යහපතක් වේවා. හොර රහසේවත් එලිපිටවත් පව් කියන ජාතිය නම් කරන්ටිපා. යම් හේකින් ඔබ ඉදිරියේදීවත් පව් කරනවා නම්, දැනුත් පව් කරනවා නම් ඔබට ගැලවෙන්නට නම් ලැබෙන්නේ නැහැ. අහසට නැගලා පලා ගියත් විපාක වලින් ගැලවෙන්න බෑ. අම්මාට හොඳට සලකන්න, පියාටත් හොඳට සලකන්න, කුල දෙට්ටුවන්ට හොඳට සලකන්න, ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට හොඳට සලකන්න. එහෙම කරලා ඔබ සුගතියේ උපදින්න. 7 වෙනි දනපාල ප්‍රේත වස්තුවයි.